මූලද්‍රව්‍ය කතාන්තරය ලෙසන් සීරීස් එකේ එපිසෝඩ්ස් දෙකක් ඉවරයි. අද එපිසෝඩ් නම්බර් 3. කලින් එපිසෝඩ්ස් එකෙන් ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි හොඳ ප්‍රතිචාර තිබ්බා. බලමු නැති කට්ටිය බලන්න මම ලින්ක්ස් දාන්නම් උඩ. ඒ වගේම තමයි අද අපි කතා කරන්න යන්නේ සෝඩියම් ගෙන් පටන් අරගෙන ෆොස්ෆරස් වෙනකන් තියෙන මූලද්‍රව්‍ය පහේ දන්න නොදන්න හැමදේ. අද අපි අවිල්ල තියෙන ආවර්තය වගේ තුන්වෙනි ආවර්තයට. තුන්වෙනි ආවර්තයේ වම් පැත්තේ ඉඳලා අපි කියොත් එම සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන් සහ ෆොස්ෆරස් ගැන තමයි අද අපි කතා කරන්නේ. අපි මුලින්ම කතා කරන්නේ සෝඩියම් ගැන. සෝඩියම් හොයාගෙන තියෙන 1807 දී හම්ප්‍රි ඩේවි විසින්. සෝඩියම්ට යාගේ මේ නම හම්බෙලා තියෙන ඉංග්‍රීසි වචනයක් වෙච්ච සෝඩා කියන වචනේ තුලින්. රසායන විද්‍යාවදී ගොඩක් කතා කරන ලෝහයක් තමයි සෝඩියම් කියලා කියන්නේ. සෝඩියම් රිදී සුදු දිලිසෙන සුළු ලෝහයක්. ඒ වගේම තමයි අධික ප්‍රතික්‍රියාශීලීත්වයක් පවතින ලෝහයක් නිසා එයව ස්වාභාවිකව අපිට හම්බෙන්නේ නැහැ සෝඩියම් විදිහට. ගොඩක් වෙලාවට වෙනත් මූලද්‍රව්‍ය සමග සංයෝජනය වෙලා තමයි සෝඩියම් අපිට හම්බෙන්නේ. විද්‍යාගාරයේ තියෙන පැරෆින් තෙල් එහෙම නැත්නම් භූමි තෙල් තුල තමයි සෝඩියම් ගබඩා කරලා තියෙන්නේ. මොකද නැත්නම් එයා වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා මලින වෙන නිසා. සක්‍රීයතාවනුව සෝඩියම් දෙවණි වෙන්නේ පොටෑසියම්ට විතරයි. ඒ කියන්නේ සක්‍රීයතා ශ්‍රේණියේ දෙවණියට ඉන්නේ සෝඩියම්. සෝඩියම් කාර්මිකව නිබඳවන්න පාවිච්චි කරන ක්‍රමය තමයි ඩවුන් ස්කෝෂ ක්‍රමය. මම ඉස්සරහ වීඩියෝ එකකින් අරගෙන එනවා කොහොමද මේ ඩවුන් ස්කෝෂ ක්‍රමෙන් සෝඩියම් නිබඳවන්නේ කියලා. අපි දැන් බලමු සෝඩියම්ගේ භෞතික ගුණ මොනවාද කියලා. සෝඩියම් කියලා කියන්නේ පිහියකින් වුණත් කපන්න පුළුවන් මෘදු ලෝහයක්. ජලයට වඩා ඝනත්වයෙන් අඩු ලෝහයක් වෙන සෝඩියම් ජලයට දැම්මම ජලය මත පාවෙනවා. ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් එක මම හිතන්නේ කරලා ඇති ඉස්කෝලේදී. විද්‍යුත් හා තාප සන්නායකතාවයේ සැලකුවොත් එමේ ඉතාමත් හොඳ විද්‍යුත් හා තාප සන්නායකයක් තමයි සෝඩියම් කියලා කියන්නේ. අපි දැන් කතා කරමු සෝඩියම්ගේ රසායනික ගුණ මොනවාද කියලා. සෝඩියම් වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ඉතාමත් වේගෙන් ප්‍රතික්‍රියා කරලා අදාළ ඔක්සයිඩ්, ඒ කියන්නේ සෝඩියම් ඔක්සයිඩ් හදනවා. මේ නිසා තමයි සෝඩියම් වාතයේ නිරාවරණය කරලා තිබ්බොත් එහෙම මලින වෙන්නේ. ඒක හින්දා අපි විද්‍යාගාරයේදී පැරෆින් තෙල් තුල එහෙම නැත්නම් භූමි තෙල් තුල තමයි සෝඩියම් ගබඩා කරලා තියන්නේ. සෝඩියම් ජලයත් එක්ක ඉතාමත් වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම තමයි ඒකෙදී ලාක්ෂණික ශබ්දයක් අපිට හම්බෙනවා සූහඬ කියලා. අපි අනිවාර්යෙන් සෝඩියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවලියදී අනිවාර්යෙන් මේ වචනේ ලියන්නම ඕනේ. සෝඩියම් මේ විදිහට සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව තමයි පිට කරන්නේ. ගොඩක් වෙලාවට අපි ජලයත් එක්කත් වැඩි ප්‍රමාණයක් සෝඩියම් දාන්නේ නැහැ ජලයට. ඒකට හේතුව තමයි පිපිරීම පවා සිද්ධ වෙන්න පුළුවන් ඉතාමත් වේගෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් නිසා. සෝඩියම් තනුක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් අදාළ ලවණය සහ හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හැබැයි විද්‍යාගාරය තුලදී අපි මේ පරීක්ෂණය කරන්නේ නැහැ. මොකද ඉතාමත් විශාල පිපිරීම් සිද්ධ වෙන්න පුළුවන් මේ පරීක්ෂණය කරොත් එහෙම. අපි දැන් බලමු සෝඩියම්ගේ භාවිත මොනවාද කියලා. සෝඩියම් පාවිච්චි කරනවා රන් සහ රිදී නිස්සාරණය කරන්න සෝඩියම් සයනයිඩ් විදිහට. ඒ වගේම තමයි සෝඩියම් සංග්‍රහය. ඒ කියන්නේ සෝඩියම් රසදියත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ සෝඩියම් අපි දිය කරොත් එම රසදිය තුල අපි ආට හඳුන්වනවා සෝඩියම් සංග්‍රහය කියලා. එයා පාවිච්චි කරන ඔක්සිහාරකයක් විදිහට. ඒ වගේම තමයි ඩෙනිම් කලිසම් වර්ණ ගන්නවා නේදන ඉන්ඩිගෝ කියන සායම් විශේෂය හදන්න සෝඩියම් අපි භාවිත කරනවා. ඒ වගේම තමයි සෝඩියම් වාෂ්‍ය ලාම්පුව තුල පවතින්නේ සෝඩියම් තමයි. ජෂ්ටික බලාගාර තුල තාප හුවමාරු සඳහා සෝඩියම් පාවිච්චි කරනවා. මොකද මෙයා ඉතාමත් හොඳ තාප සන්නායකයක් හින්දා. අපි ඊළඟට කතා කරන්නන්නේ පරමාණු ක්‍රමාංක 12ක් වෙච්ච මැග්නීසියම් ගැන. මැග්නීසියම් හොයාගෙන තියෙන ජෝසෆ් බ්ලැක් විසින් 1755 දී. මේ මැග්නීසියම් වලට යාගේ නම හම්බෙලා තියෙන මැග්නීසියා කියන පාෂාණය වැඩිපුරම බහුලතම ප්‍රදේශයක් වෙච්ච ග්‍රීසියේ තිබ්බ එක්තරා ඩිස්ත්‍රික් එකක නමකින්. මැග්නීසියම් ප්‍රතික්‍රියාශීලී සැහැල්ලු ලෝහයක්. ඒ නිසා මෙයා නිදහස් ලෝහය විදිහට ස්වභාවිකව පවතින්නේ නැහැ. රිදී සුදු පැහැකින් තමයි යුක්ත වෙන්නේ මැග්නීසියම්. ඒ වගේම තමයි මැග්නීසියම් ඉතාමත් වේගෙන් වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මලින වෙනවා. එයා හදනවා යාටම ආරක්ෂිත පටලයක් එයා වටා. ඒක අපි හඳුන්වනවා මැග්නීසියම් ඔක්සයිඩ් පටලය කියලා. විද්‍යාගාරයේදී අපි මැග්නීසියම් පාවිච්චි කරනවා මේ ඔක්සයිඩ් පටලය හූරලා තමයි අපි පාවිච්චි කරන්නේ අදාළ අවශ්‍ය කරන පරීක්ෂණය සඳහා. මැග්නීසියම්ගේ භෞතික ගුණ සැලකුවොත් මම කලින් කිව්වා වගේ මැග්නීසියම් කියලා කියන්නේ රිදී සුදු පාට ලෝහයක්. ඒ වගේම තමයි ජලයට වඩා ඝනත්වයෙන් වැඩි. ඒ කියන්නේ ජලය තුල ගිලෙනවා. ඒ වගේම තමයි ඉහළ තාප හා විද්‍යුත් සන්නායකයක් තමයි මැග්නීසියම් කියලා කියන්නේ. අපි දැන් කතා කරමු මැග්නීසියම්ගේ රසායනික ගුණ මොනවාද කියලා. මම කලින් කිව්වා වගේ මැග්නීසියම් වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මලින වෙනවා. ඒතකොට හදන්නේ යාටම ආරක්ෂිත පටලයක්. ඒක අපි හඳුන්වනවා මැග්නීසියම් ඔක්සයිඩ් පටලය කියලා. මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරොත් එම අපිට සුදු පාට දැල්ලක් සහිතව දහනය වෙනවා පේනවා. නිලා කූරක් පත් වෙනවා වගේ. ඒ වගේම තමයි සුදු පාට කුඩක්. ඒ කියන්නේ අවසානයේදී මැග්නීසියම් ඔක්සයිඩ් කුඩ තමයි අපිට අවසානයේදී හම්බෙන්නේ. මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. නමුත් මැග්නීසියම් උණු ජලය සහ හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව තමයි සාදන්නේ. ඒ වගේම තමයි මැග්නීසියම් හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හදනවා. ඒ වගේම තමයි තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කරොත් එම මැග්නීසියම් අදාළ ලවණය සහ හයිඩ්‍රජන් වායුව තමයි හදන්නේ.
මැග්නීසියම් ගේ භාවිත ගැන සැලකුවොත් එම මැග්නීසියම් පාවිච්චි කරන මිශ්‍ර ලෝහ හදන්න. මේ මිශ්‍ර ලෝහ පාවිච්චි කරන ගුවන් යානා අමතර කොටස් වගේම තමයි රථ වාහන අමතර කොටස් නිපදවන්නේ. ඒ වගේම තමයි මැග්නීසියම් පාවිච්චි කරන ගිනි කෙලි සඳහා, ඒ වගේම තමයි ද්‍රව යකඩ වලින් සල්ෆර් ඉවත් කරන්න පාවිච්චි කරන්නේ මැග්නීසියම් තමයි. ඒ වගේම තමයි ලෝහ විකාදනයේදී කැපවන ලෝහයක් විදිහට පාවිච්චි කරන මැග්නීසියම්. නැවක බඳක ඕගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරොත් එම මැග්නීසියම් විශාල කුට්ටි ඒගොල්ලෝ සවි කරලා තිනු. ඒකට හේතුව තමයි අර නැව හදලා තියෙන යකඩ විකාදනය වීම බලක්වලා මැග්නීසියම් විකාදනය කරන්නේ. ඒ වගේම තමයි මැග්නීසියම් වල තවත් එක්තරා භාවිත औषध निपदेम ඇලුමිනියම් රිදී සුදු පැහැති සැහැල්ලු ලෝහයක්. පෘථිවිය මත සුලභතම ලෝහමය මූලද්‍රව්‍ය වෙන්නේ ඇලුමිනියම් තමයි. ඒ වගේම තමයි අපි භාවිතයට ගන්න යකඩ නොවන බහුලතම මූලද්‍රව්‍ය වෙන්නේ බහුලතම ලෝහය වෙන්නේ ඇලුමිනියම්. අපි දැන් කතා කරමු ඇලුමිනියම් ගේ භෞතික ගුණ ගැන. මම කලින් කිව්වා වගේ ඇලුමිනියම් කියලා කියන්නේ සැහැල්ලු රිදී සුදු පාට ලෝහයක්. ඒ වගේම තමයි මෙයා ඉතාමත් හොඳ ආහන්‍ය හා තන්‍ය ගුණ පෙන්වනවා. අපි දන්නවා ආහන්‍යතාව කියලා කියන්නේ තහඩු බවට පත් කරන්න පුළුවන් තලල. ඒ වගේම තමයි තන්‍ය ගුණය කියලා කියන්නේ කම්බි බවට පත් කිරීමේ හැකියාව. ඒ කියන්නේ ඇලුමිනියම්ට තියෙනවා ඉතාමත් හොඳින් තහඩු බවට පත් කිරීමේ හැකියාවක් සහ ඒ වගේම තමයි කම්බි බවට පත් කිරීමේ හැකියාවක්. ඒ වගේම තමයි ඇලුමිනියම් ඉතාමත් හොඳ තාප හා විද්‍යුත් සන්නායකයක් විදිහට සලකන්න පුළුවන්. අපි දැන් කතා කරමු ඇලුමිනියම් ගේ රසායනික ගුණ ගැන. ඇලුමිනියම් ගේ රසායනික ගුණ සැලකුවොත් එම වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයා ආරක්ෂිත පටලයක් හදනවා තමා වට. ඇලුමිනියම් සිසිල් ජලය හෝ උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් ඔක්සයිඩය සහ හයිඩ්‍රජන් වායුව නිපදවනවා. ඇලුමිනියම් තනුකම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන ඉතාමත් සෙමින්. ඒ විදිහට ප්‍රතික්‍රියා කරලා අදාළ ලවණය සහ හයිඩ්‍රජන් වායුව හදනවා. ඇලුමිනියම් පාවිච්චි කරන මුළු තැන්ගේ උපකරණ හදන්න. ඒ වගේම තමයි මිශ්‍ර ලෝහ හදන්නත් ඇලුමිනියම් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ගුවන් යානා අමතර කොටස් හදන්නත් ඇලුමිනියම් පාවිච්චි කරනවා. මොකද හේතුව තමයි ඇලුමිනියම් කියලා කියන්නේ සැහැල්ලු ලෝහයක් වෙච්ච නිසා දුරේක්ෂ දර්පණවල ආලේප කරන්න පාවිච්චි කරන්නේ ඇලුමිනියම් වලින් හදාගත්ත එක්තරා ආලේපණයක්. ඒක තමයි විද්‍යුත් සන්නායක රැහන් විදිහට ගොඩක් වෙලාවට ඇලුමිනියම් පාවිච්චි කරන අවස්ථා දැකලා තියෙනවා. මම ඊළඟට කතා කරන්නේ පරමාණු ක්‍රමාංකයේ 14ක් වෙච්ච හතරවෙනි කාණ්ඩේ තියෙන සිලිකන් ගැන. සිලිකන් හොයාගෙන තියෙන 1824 දී ජෝන්ස් ජේකොබ් බ්‍රෙසිලීසිසින්. මෙයාට මෙයාගේ නම හම්බෙලා තියෙන ලැටින් නාමයක් වෙච්ච සිලෙක්ස් කියන වචනය තුලින්. ඒකේ අදහස තමයි වැලි, එහෙම නැත්නම් බොරළු කියන අදහස. සිලිකන් කියන්නේ ලෝහ ලෝහයක්. ඒ කියන්නේ ලෝහ සහ අලෝහ කියන ගුණ දෙකම සිලිකන් සතුයි. සිලිකන් තමයි ඔක්සිජන් හැරෙන විට පෘථිවි කබලේ හමුවන සුලභතම මූලද්‍රව්‍ය වෙන්නේ. ඒ වගේම තමයි සිලිකන් ප්‍රතික්‍රියාශීලී නිසා ස්වාභාවිකව එයාව අපිට හම්බෙන්නේ නැහැ වෙනත් මූලද්‍රව්‍ය. එහෙම නැත්නම් වෙනත් ද්‍රව්‍ය සමග සංයෝජන වෙලා තමයි එයාව අපිට හම්බෙන්නේ. අපි දැන් කතා කරොත් එමු සිලිකන්ගේ භෞතික ගුණ ගැන. සිලිකන් ඝන අවස්ථාවේ පවතින නිල් අලු පැහැ ලෝහක දිස්නයක් සහිත මූලද්‍රව්‍යයක්. ඒ වගේම තමයි සිලිකන්ට පුළුවන් බහුරූපී ආකාර පෙන්වන්න. එයාගේ තියෙන ආකාර දෙකක්. එකක් තමයි ස්ඵටික රූපී සිලිකන් සහ අස්ඵටික රූපී සිලිකන් කියලා. ස්ඵටික රූපී සිලිකන් ආකාර තමයි වැලි, තිරුවාන, එමරල්ඩ් කියලා කියන්නේ. ඒ වගේම තමයි අස්ඵටික රූපී ආකාර තමයි ඇගේට්, ඔපල් කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ සිලිකන්ට ඉහළ ද්‍රවාංක හා තාපාංක පවතිනවා. ඒ වගේම තමයි යා විද්‍යුත් වශයෙන් ක්‍රියා කරන්නේ අර්ධ සන්නායකයක් විදිහට. සිලිකන්ගේ රසායනික ගුණ සැලකුවොත් මෙයා කාමර උෂ්ණත්වයේදී අක්‍රියයි. නමුත් ඉහළ උෂ්ණත්වවලදී ඔක්සිජන්, ෆොස්ෆරස්, ක්ලෝරින් හා නයිට්‍රජන් එක්ක හොඳින් ප්‍රතික්‍රියා කරනවා. සිලිකන් පාවිච්චි කරන ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් හදන ඉලෙක්ට්‍රෝන විද්‍යාවේදී. ඒ වගේම තමයි සූර්ය කෝෂ සඳහා පාවිච්චි කරන්නේ සිලිකන් තමයි. ඒ වගේම තමයි පරිගණක උපාංග හදන්න, ඒ වගේම තමයි වීදුරු නිපදවන්න සහ මිශ්‍ර ලෝහ නිපදවන්න සිලිකන් පාවිච්චි කරනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ ෆොස්ෆරස් ගැන. ෆොස්ෆරස් හොයාගන්නේ 1869 දී හෙනින් බ්‍රෑන්ඩ් විසින්. මේ ෆොස්ෆරස් කියලා කියන්නේ ග්‍රීක වචනයක්. ඒකේ අදහස තමයි ආලෝකය රැගෙන ඉන්නා කියන අදහස. ෆොස්ෆරස් අලෝහයක්. එයා බහුරූපී ආකාර පෙන්වනවා. ප්‍රධාන වශයෙන්ම ෆොස්ෆරස් හම්බෙන්නේ සුදු ෆොස්ෆරස්, රතු ෆොස්ෆරස් සහ කළු ෆොස්ෆරස් විදිහට. මෙයා වාතයෙන් නිරාවරණය කරලා තිබ්බොත් එම ගිනි ගන්න නිසා එයාව ජලය තුල බහා තමයි විද්‍යාගාරෙදී තියන්නේ අපි. අපි ෆොස්ෆරස් සැලකුවොත් එම ෆොස්ෆරස් අඳුරේදී දීප්තිමත්ව ගිනි ගැනීමෙන් දැල්වෙනවා. ඒ වගේම තමයි එයා ජලයේ අද්‍රව්‍යයි. නමුත් එයා කාබන් ඩයිසල්ෆයිඩ් තුල හොඳින් දියවෙනවා. ඉහළ ද්‍රවාංක හා තාපාංග ෆොස්ෆරස් වල තියෙනවා. අපි දැන් කතා කරමු ෆොස්ෆරස් ගේ රසායනික ගුණ මොනවාද කියලා. ෆොස්ෆරස් වාතය සමග ඉතාමත් වේගෙන් ප්‍රතික්‍රියා කරලා ගිනි ගන්නවා. ඒ වගේම තමයි මෙයාට හැලජනත් එක්ක ඉතා හොඳින් ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. සහ ලෝහත් එක්කත් ඉතාමත් හොඳින් ප්‍රතික්‍රියා කරනවා මේ ෆොස්ෆරස්. ෆොස්ෆරස් පාවිච්චි කරනවා පොහොර නිපදවන්න. ඒ වගේම තමයි ගිනි කූරු නිපදවන්නත් පාවිච්චි කරන්නේ ෆොස්ෆරස් තමයි. ශාලක නිපදවන්න සමහරලාට පාවිච්චි කරනවා ෆොස්ෆරස්. ඒ වගේම තමයි වාණේ කර්මාන්තයට වාණේ නිපදවන්නත් ෆොස්ෆරස් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. එපිසෝඩ් 3කින් අපි මූලද්‍රව්‍ය 15ක් ගැන කතා කර ආවර්තතාවක්. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරන්නේ සල්ෆර්ගෙන් පටන් අරගෙන කැල්සියම් එනකන් දෙන ඊළඟ මූලද්‍රව්‍ය 5. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අමතක කරන්න එපා subscribe කරන්න. ඔයගේ වැඩ කරන යාළුවට අපේ channel එක ගැන කියන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් අපට විශ්වාසය.